කර කර බැලුවත් ඕකේ අකුරු වෙනස් වෙන්නේ නැහැ අනේ. අකුරු නම් වෙනස් නොවනට කමන්නේ නැහැ. ඇස්පොඩ් කරලා මේක අංක ටික හරි මාරනවා නම් එතනින් යාට දෙයක් නැහැ මට. මේ මේක අංක ටික මාරු කරගත්තේ නැත්නම් මොකද ජීවිතේ වෙනස් කරගන්න වෙන්නේ ඕනා. මොකක්ද අනේ ඔයා ඔය අහස්පොල් එක ඇටලා යනවා වගේ කල්පනා කරන්නේ. මොකද්ද බලන්නේ? හඳානවද? මේ දැන් තියෙන තත්ත්වයනෝ හඳාන් බලන්නවත් ඉගෙන ගන්න ඕනේ. පොඩි කියන්නේ. අපි දෙන හඳාන් බලන බිස්නස් එකක් පටන් ගමු. හඳාන් බලන්න. අනේ මේ කඩේකට ගියාම ඉතුරු හරියට ගේන්න දන්නේ නැති මිනිස්සයා හඳාන් බලන්න කතාව. පාර්ලිමේන්තුවේ යෝජනා කරේ මේ විදුලි බිල වැඩි කරමු කියලා. පාර්ලිමේන්තුවත් හැමෝම මේකට මේ කැමැත්ත පළ කරානේ තුනෙන් දෙකක් මම හම්බුණා ඒකට. එහෙනම් කවුද වග කියන්න ඕනේ? වග කියන්න ඕනේද? මම කියන්නේ නැහැ කවුද වග කියන්න ඕනේ කියලා. කියන්නේ? කියන්නේ නැහැ මොකද කටක් ඇල්ල කියන්න බෑ ඒක. එතකොට ඔයා දන්නව කියන්නේ? දන්නවා කියන්නේ. ඇයි කියන්නේ නැත්තේ? කියන්නේ නැහැ මොකද කටක් ඇල්ල කියන්න බෑනේ වග කීමෙන් කියන්නේ කියන්නේ නැහැ. මේ මගේ අකෞසනතු කියනවද? සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ විපක්. සෝරි සෝරි. ඔය තමයි මේකට වග කියන්න ඕනේ. මම ඔන්නේ හැමදෙසම ඇයෝනේ මාවම වැරදිකාරය කරන්නේ හැමදේටම මං තමයි වැරදි. දෙයියෝ තමයි දන්නේ මං විඳින දුක. හැමදේටම මාව වැරදිකාරය කරනවා නිරපරාදි මං කිසි දෙයක් කරලා නැහැ. ඔනේ මං දන්නේ මට නම් එපා වෙලා තියෙන්නේ දැන් මේ ජීවිතේ. රමන් ගමේ යනවා කියලා කියානේ. ඔය වුණාට මං දන්නේ නැද්ද? ශගුන්ව තමයි බලන්න යන්නේ ඇත්තේ. ඉෂිතා පව්වේ. ආ ඉෂිතා නෙමේ පව්. මං ඔය තියෙන ඉලෙක්ට්‍රිසිටි බිල් එක වැඩි වෙන හේතුව. ආ දැන් මම මේ පොඩ්ඩක් ටීවී එක බලන එක තමයි වැරද්ද. ඈ දැන් මේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක මේ ගෙදර ලොකුවට වැඩි වෙලා තියෙන්නේ මම ටීවී බලපු හින්දා. ටීවී එක නෙවෙයි තියෙන ප්‍රශ්නේ. ඔයා මේ ගෙදරට ගෙනල්ලා තියෙන ලයිට්. ලයිට් ලයිට් නෙමේ බල්බ්. කකරි. දැන් ඒකට වග කියන්න තුනේ මමද වැරදිකාරය? හරි මේම කරමු. අපි ගෙදරට LED බල්බ් දාමු. මොකද මං අහලා තියෙනවා LED බල්බ් දැම්මම කරන්ට් බිල් අඩු වෙනවා කියලා. මොකද කියන්නේ? අහලා තියෙනවා. ඔයාට මම නෑනේ කිව්වේ. හරි 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 කවුරු කිව්වත් මොකෝ හොඳක් වෙනවා නම්. මේ මොකද කියන්නේ? හොඳ වොරන්ටි සර්ටිෆිකේට් එකක් තියෙන LED බල්බ් ටිකක් ගමුද? එහෙමමත් ඕනේ නෑ. ඔය ඕන තරම් LED බල්බ් තියෙන්නේ ලාබෙට. එයින් ටිකක් ගේමු. හරි. ඔන්න අන්තිම බල්බ් එකක් දැම්මන ඕනා. රයිට්. කද්දානේ බලන්නේ. ලයිට් විල නේද? අඩු වෙලානේ. මාරු කරාට ප්‍රතිඵල එකයිනේ. ඈ මං කොච්චර කිව්වද අර වොරන්ටි සර්ටිෆිකේට් එකක් තියෙන LED බල්බ් දාමු කියලා. හැව්වේ නෑනේ. දැම්මා. දැන් හරි. හරි හරි දැන් අපි එහෙමවත් කරලා බලමුකෝ. එන්නකෝ. එයි ඇවිල්ලා ඇවිල්ලා. එයි 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 කො 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 ලයිට් බිල ඇවිල්ලා. ඔයාම දිගයි. ඔයා බලන්නකෝ. එයි ඔයා බලන්නකෝ මං කියනවට. ඉතින් ඇයි ඔයාට බලන්න බැරි? ඔයා බලන්නකෝ.
හරි දෙන්නම් බලමු. දෙන්නම් බලමු. ප්‍රමිතිය ප්‍රමිතිය අද අපි කතා කරමු කොහොමද හරි බල්බයක් තෝරගෙන හරි විදියට ලයිට් බිල අඩු කරගන්නේ කියලා. ඔබ දන්නවද? නිවසේ විදුලි බිලෙන් 8%ක්ම වැය වන්නේ නිවස ආලෝකකරණය සඳහා කියලා. ඔබ බල්බයක් තෝරා ගන්නා විට එහි වෝට් අගය නොය ලූමන් අගය ගැන සැලකිලිමත් වන්න. ලූමන් යනු දීප්තිය මරින ඒකකය වන අතර වෝට් යනු එහි ශක්තිය මයින ඒකකයයි. වෝට් අගය අඩු ලූමන් අගය වැඩි බල්බ භාවිතා කිරීමෙන් අඩු වීදමකින් වැඩි ආලෝකකරණයක් අපට ලබා ගත හැක. ඔබ මතක තබා ගන්න යම් ප්‍රදේශයක් සඳහා අවශ්‍ය ලූමන් අගයට වඩා වැඩි ලූමන් අගයක බල්බයක් භාවිතා කිරීමෙන් අනවශ්‍ය ලෙස විදුලිය නාස්ති වෙනවා. ඒ වගේම ඔබගේ අවස්ථාවට ගැලපෙන නිවැරදි වර්ණ උෂ්ණත්වය තෝරා ගන්න. උදාහරණයක් වශයෙන් ඔබට අවශ්‍ය වන්නේ දිවා ආලෝකයට සමාන ආලෝකයක් නම් කෙල්වින් 5500 සලකුණු කර ඇති බල්බ මිලදී ගන්න. වර්ණ විහිදුම් දර්ශක හේවත් CRI අගය 80 හෝ ඊට වැඩි LED බල්බ පමණක් භාවිතා කරන්න. ඔබ ඩිමරයක් සමග LED බල්බයක් භාවිතා කරන්නේ නම් ඒ සඳහාම නිර්මාණය කර ඇති LED බල්බ පමණක් භාවිතා කරන්න. LED බල්බයනු ඉතා අධික ආයු කාලයක් සහිත මිල අධික බල්බ වේ. එම නිසා වගකීම් සහතිකයක් සහිත විශ්වාසදායක නිෂ්පාදකයෙකුගේ ගුණාත්මක බල්බයක් මිලදී ගැනීම වඩාත්ම යෝග වේ. අපි එහෙනම් බලමු LED බල්බ භාවිතයේ වැදගත්කම. LED බල්බ අනිත් බල්බවලට වඩා ඉතා අඩු ශක්තියක් භාවිතා කරයි. එමගින් ඔබේ විදුලි බිල අඩු කරයි. උදාහරණයක් ලෙස ලූමන් අගය 450ක් ලබා ගැනීම සඳහා LED බල්බයක් සඳහා වැය වන්නේ වොට් 4-5ක පමණ ශක්තියක්. නමුත් මේ ලූමන් අගයම ලබා ගැනීම සඳහා CFL බල්බයක් සඳහා වොට් 8-12ක් අතර ශක්තියක් වැය වෙනවා. ඒ වගේම සාමාන්‍ය බල්බ සඳහා වොට් 40ක් වැය වෙනවා. ඒ වගේම LED බල්බවල ආයු කාලය අනිත් බල්බවලට වඩා 25 ගුණකින් වැඩි වන නිසා නිතර LED බල්බ මාරු කිරීම අවශ්‍ය වන්නේ නැහැ. LED බල්බවල අනිකුත් බල්බ වගේ රසදිය වගේ පරිසරයට හානිකර ද්‍රව්‍ය අඩංගු නොවන නිසා LED බල්බ පරිසර හිතකාමී වේ. LED බල්බ විවිධ හැඩයන්ගෙන් ඒ වගේ විවිධ ප්‍රමාණයන්ගෙන් සහ විවිධ ආලෝක උෂ්ණත්වයන්ගෙන් පැමිණෙන නිසා මෙය බහුකාර්ය ආලෝකකරණයට ඉතාම සුදුසුයි. ඔබගේ සියලුම අවශ්‍යතා LED බල්බ භාවිතා කිරීමෙන් ඉතාම නිවැරදිව කරගත හැක. සමස්තයක් වශයෙන් LED බල්බ භාවිතා කිරීම ඔබේ මුදල් පසුම්බියටත් පරිසරයටත් ඉතාමත් හොඳ තීරීමක් වේ. විදුලිය කියන්නේ ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක්. එය සුඛෝපභෝගී අයිතමයක්. විදුලිය රන්හා වටිනවා. මතු පරපුර වෙනුවෙන් විදුලිය ඉතුරු කිරීම ඔබෙත් මගෙත් යුතුකමකට එහා ගිය වගකීමක්. මතක තබා ගන්න.